Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. පිට වාර්තා වෙනවා දරුවන් බඩගින්නේ ඉන්නේ ඉස්කෝලේට එන්නේ කියලා. ඉස්කෝලේ assembly තියන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා ළමයින් කලන්තේ දාලා වැටෙනවා. ගුරුවරු අපිට කියනවා ඔවුන්ගේ ආහාර ගෙනියන ප්‍රමාණය ඔවුන් වැඩි කරලා තියෙනවා මොකෝ අනිවාර්යයෙන්ම ළමයි ඉන්නවා කන්න නැතුව ඉස්කෝලේට ඇවිල්ලා කියලා. ඉතින් මෙවැනි තත්වයන් තුල ළමයින් ඉගෙන ගන්නෙ කොහොමද? මොන වගේ ඉගෙනීම් පරිසරයක්ද මේ අධ්‍යාපන පද්ධතිය තුල තියෙන්නේ කියන එක ගැන මම හිතන්නේ කිසිම තැකීමක් ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ අධ්‍යාපන පද්ධතිය පළවෙනි ශ්‍රේණියේ ඉඳන් උසස් අධ්‍යාපන දක්වාම මේ පීඩනය මේ ආතතිය තියෙනවා. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ වගකිව යුත්තන් හැසිරෙන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් තියෙන්නේ මේ කිසි දෙයක් නැතු විදියට. දැන් ඔවුන් කතා කරනවා යම් කිසි විදියක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ෆින්ලන්තයේ මොඩල් එක මෙහාට ගේන්න ගැන කතා කරන්නේ. නමුත් ඊට වඩා දැවෙන ප්‍රශ්න මේ සිස්ටම් එක තුල තියෙනවා. මේ විශාල මානසික ආතතියක් සහ පීඩනයක් එක්ක මේ අධ්‍යාපන ශාස්ත්‍රය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට අවශ්‍ය මේ වෙලාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණද මේ තියෙන ගැටලු වලට නිශ්චිත ප්‍රායෝගික පිළිතුරුද කියන එක අපිට හිතන්න වෙනවා.